Thank you.
අනුශාසනාවන් දෙකක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමු අනුශාසනාව හැටියට අපේ ගරු කටයුතු අත්නගල්ල රාජමහා විහාරාධිපති ගරු කටයුතු අවසරයි පන්නිල ආනන්ද නායක ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරනවා. ඒ වගේම අපේ ගරු කටයුතු බම්බලපිටිය මජිරාරාමාධිපති ගරු කටයුතු ත්‍රිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමීන් වහන්සේට අපි මේ වෙලාවේදී කෙටියෙන් අනුශාසනාවක් සිදු කිරීම සඳහා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. මම හිතනවා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරන්නේ අද 80 වෙනි ජන්මදිනයට පාතබන අපේ අති ගෞරවනීය වල්පර පියනන්ද නායක හාමුදුරුවන් වහන්සේට මේ පින්කම් සිදු කරලා අපි හැමදෙනාම උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සත්වර්තාදී කාලයක් තවදුරටත් ලෝවැට සතුන් සඳහා යහපින් ජීවත් වෙන්න ඒ වගේම ඒ කටයුතු සිදු කිරීමට අවශ්‍ය කරන කායික මානසික ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීමට ඒ ධාර්මීය පින්කමේ සම්පූර්ණ දායකත්වය දරන රෝහණ විකුණරත්න මහත්මයා ඔබ දාන්තේ විකුණරත්න මහත්මිය ඒ පරලෝස පරතුණු එළිය විකුණරත්න පියාණන්ට මණිකා විකුණරත්න මෑණියන්ට පිටීමද ඉවාගේම ලංකා නායක සේනාධිකාරී සේනාධිකාරී ආනන්ද මාර්ගණී සේනාධිකාරී මෑණියන් පාසලේ කියලා ඒ දේවෝපයන් දෙතිමේ අදහසින් දෙකින්ම මොල් ගැටේ තරම් ඒ එක්කම කනිෂ්ක සුරදාස මහත්මයා ඒ පරලෝස පතුන දෙවියන්ගේ ගමගේ සුරදාස පියාණන්ට එහෙම වෙන්නේ කියනගේ හොරි එක්න සුරදාස මෑණියන්ට දෙතිමට ලබෝගාමී නිමල් කර්ණාතුක පියාණන්ට සුමති කර්ණාතුක මෑණියන්ට පියාණන් වදන් කිරීමට ඒ වගේම මෙහි පෙරතිබූ ධර්මශාලාව කරවපු හිමර වෙනගේ ප්‍රාම් සිල්ලාට ඒ පරපුරය එකතු වෙලා පින්දෙන් අපේක්ෂා කරනවා. ඒ දායක දායකාවන්ගේ මූලික දායකත්ව ඇතිව ඉතාම අනුස්මරණීය මහනිවැරදී තමක් අද මේ ආකාරයෙන් සිත කිරීම ඉතාම වැදගත් විහාර ඉතිහාසයට ඒ අනුස්මරණීය සිහි වටනයක්. අපි අධිකරු අත්නගාලේ නායක හඳුර සඳහන් කරපු ආකාරයට උන්වහන්සේ ඉතාම හොඳින් උන්වහන්සේගේ සම්බන්ධ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ පිළිබඳව අපි අත්පෝජනීය අත මහා පණ්ඩිත වල්පල පේරාද නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ සාසනික හා සමාජීය සේවාව ගැන ගැටින් උනත් ඉතාම හොඳින් සලකා සිටි කළා. ඇමරිකාවේ තේරවාද බුදු සමය යන්ත්‍රස්ථානයක් හැටියට ආරම්භ කිරීමය කළේ 1964 අපි ආචාර්ය උත්තම මණිහේ පඤ්ඤාසී මහානායක ස්වාමීන් වහන්සේගේ විශේෂ ගමනක් එක්ක. ඉන් පසුව විශේෂයෙන්ම කැලිෆෝනියාවේ මේ තේරවාද බුද්ධ ධර්මයේ ස්ථාපනය කිරීමේ මූලික ගෞරවය හිමිවෙන්නට වන අපේ පණිල අපේ වල්පොල ශ්‍රී පියනන්ද නායක ස්වාමීන් වහන්සේ ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරයේ අද පවතින එද ආරම්භ කිරීමට මූලික වුණා අපවත්ී වදාළ ආචාර්ය වැල්ලවත්තේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ අපේ පණිල ආනන්ද නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා එද ආරම්භ කළා වූ ඒ පැලය නැත්නම් රෝපණය කළා වූ ධර්මදූත පැලය අද සුහඹුල් රුකක් බවට මහා විශාල ධර්මදූත ව්‍යාපාරයක් බවට ව්‍යාප්තිය බවට පත් වෙලා තියෙන අමරිකා ජනපදයේ මම හිතන්නේ අපේ වීරන්ද නායක ස්වාමීන් වහන්සේට ඒ වගේ කල්පනා කරනකොට විශාල ප්‍රාමෝහය සම්ලස්සහගත යටගියාවක් උන්වහන්සේට මෙහි කර ගැනීම හැකියාව තිබෙනවා.